පාර්රදිගේ සමඟ රඳලෙන්න්න ඔයා මේ වෙනකොටත් දන්නවත් රෙහන් සරණගෙන අරන්තියෙන තීරණය හැබෑවට ගත තීරණයක් නෙවෙයි. සරණයට නිදහසක් දෙන්න ඕනේ සාරණි තමන්ගගේ තාත් එක්ක විඳරින් දුකගැෙන රෙහන්ට හොදාකාරවම තේරෙනවා. අනිත්ත එක රහන් ගොඩක් වයිසින් මුහකරක් ගහිපු එක්කෙනෙක් ඉතින්ගේ නිසා රෙහන් විශ්වාස කන්නවා සරන්නයට තමන්ට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න්නත් පුළුවන් කියලා ඉතිං හැබයි සරණි කොහෙත්ම රහන්ට වඩාහු දෙකෙනෙක් බලාපොත්වෙන් නැහ රෙහන් තමයි හොඳම කෙනා විදියට සරණි දකින්නේ. සරණගේ ජීවිතයේ සරණි අදරය කළේ පළවෙනි වතාවට ඒ රෙහාන්ට. ඉතින් රහන්කෙන් ඇත්වෙන සරණි කවදාවත් හීන දකින්න නැහැ. ඉතිං ඕ දන්නවා මේ වෙනකොටත් සරණි තාමදන්නේ නැහැ රෙක්සි බණඩට කියපු කාරණාව ඒ තමයි රහන් දිවස්වෙන් නහාද නවා ඉතින් සරණයට නඩුවක් දාන්න කියලා. ඉතිං ඇතරම දැන් සරණේ තමන්ගේ අම්මට කියනවා දැන් මමත් මේ කාරණාව අමත කරල දාලා ඉන්න එහම කාරණාවක් තිබුණනොත් ඉදිරියට කියන්නම් කියලා ඉතිං ඇතරම සරණ සදහටම රහන් අමතක් කරල දාලා අර පුරුදු විදියටටම පිට්පකට්ටක් ගහකෙන මනුස්සේ කර වට්ටගන ජීවත් වේවිද අන්නේ ගැන ප්‍රශ්න අපි හමෝම කල්පනා කරනවා හැබයිඉතින් සාරණයට රෙහන්න්න ොමතක් කරන්න බෑවි කාගළඟද කිවඋනත් ඉතිං ඇත්තටම රහාන් සරණි මේ දෙන්නගේ ජීවිතයේ ආදරේට මොනවන්ගේදයක් ඉදිරියට සිද්ධ වේවිද අන්නේ ගැනයි හමෝම බලාගෙන ඉන්නේ. ඉතින් දැන් සිකුර ඕනු විදේකට බණ්ඩුලාටත් නටවන්න පුළුවන් හින්දා සන්ද්‍රය යහපතක්ම සිද්ධ වේවි. ඉතිං අපි දන්නවානි වාරෙන්ම රෙක්සිී නවත වතාවක් බණ්ඩට මේ දේවල් කිවට පස්සේ රහන් කළබල කරනවා කියලා අනිවාරයම බණ්ඩට මේ විස්තරේ සරණට කියන්නම සිදුවෙනවා. ඉතිං ඇත්තටම එතකොට බන්්ඩ අනිවාරයෙන්ම සිකුරවඒ වගේම රහන්ව සරනිව මේක් තුන්දනාව මනගස්වලා මේ ප්‍රශ්න නිරාකරණය කරන්න කටයුතු කරනවා. ඇත්තටම මේ ප්‍රශ්නය සුදුනාට පස්සේ අනිවාරයම සන්නේ රහනුයි නැවතත් නිදහස් තනකට ඇවිදිීන්‍යාව කියල අපිටි හිතන්න පුොළුවන්. අතරම කතාව මේ වෙනකොට ටිකදවස කිඳං සරණයේ රහාඩෝ ඉන්නහා. ඉතිං ඒ නිසා මේ දෙන්න එකට ඉන්න දර්ශම් දකින්න ගොඩක්කායි කෑමති තිංඒ දර්ශ අපිට ඉස්සර ආදිි බලා කන්න පුළුවන් වෙනවා ඇතරම සරණී රහන් මේ දෙන්න කිය ආදරේ හරි අපපෝරු වැඩ ඉස්සරහට ගලාගෙනයාවේ. ඉතිං රෙක්සි බාන්ඩ මේ දෙන්න ගහන සැලසුම් නිසා අනිවාර්රයම රහානෝයි සරණී එකතු වෙනවා. ඔයා දන්නවා රෙක්සි ඕනෝට වඩා උත්සාහ කරන්නෑන් සරණවයි රිහන්වයි දිෝස් කරන්න. රෙක්සි එහෙම කරන්න හේතුව තමයි රෙක්සි කැමති නැහැ සරණි රහන්ගෙන් ඇත් වෙනවටමක්කද තමන්ගේ යාල්ලුව රොක්ෂයන් නිසා විදෝපු විඳවිල්ල අනිවාරයෙන්ම රෙක්සි ගොඩක් දන්නවා. ඉතිං ඔය සිකුර මුණගැවමත් එක්කම අනිවාරයෙන්ම රහන්ට නැවත වතාවක්, ගෙන් ඇත්වෙන්න හේතුවක් නැතිවේ විමකට තාත්වමයි ්‍රියාන්ට සරර්ණය බාර දෙන්නේ. ඉතින් ඇත්තට මිස්සර හටයනකොට ්‍රහාන්් සරණ නිදහස්සේ ඉන්න බැරිවෙන්න හේතුවෙන්නේ ඔය සරණිගේ අම්මා මේ සම්බාන්ධයි ටක මැතිහින්ද. හැබැයිතින් ්‍රහන්ගේ අම්මයි නංගේ නං මේ දුපත්කම නිස්සා සන්න ටක මැතිවනෝතින්. නිவாයම හන් තමගේ අම්මවයි නංගவாයි කියනද හනනාන් නැතිවේ කියන විශ්වාස, අපිට තිෙනෝ මොකද මේ දෙන්නම් පොරොන්ந்துුවක් වෙලා තියෙන හිந்தா.